ඔවන් වාසනාවන් සෑම සේලු දෙනාටම ජයමේවා හැමෝම සතුටන්නේ දෙන්නේ. අද චුට්ටක් පරක් වෙලා පටන් ගත්ති මොක දන්නවද. මේ ඔයාලගර වැඩගට ටික බලබල හිටියේ. අවුරු දුත්සවයක් කියලා කියලා තියෙනවා අහිතක් සලාවේ තියනවද එහෙම එකක් අන් දන්න අවුරු දුසවයක් කියලෙකක් තියෙනවද. ඒ අුරුදුස්සවට හරි හරියට වීඩියෝේවෙල තියෙනවා මේ මමත් ගියා බලන්න මෙයාලා ඔයාලගේ. ොඩක් කටිය එකතුවෙලා තෝරණ ඔයාලගේ. වීඩියෝ මහිතන්නේ. හොහොමරි අටසයක් විතර බිලතියෙනවදනට සමහරයෝ බලන්න තියව තියෙනවා ඒතරම් අඇතිවිශාල ප්‍රමාණයක් එවනවා වරුදු කුමාරයා අවුරදු කුමාරිය මරු. හොඳම හින්නාව හොඳ මෑන්ඩීම විකට ඇඳුම් තරගය ගොඩත් දේවදයන ගස්ලපු ගෙි ඇටකනම් කිරීමයි සැඟවුණු බාන්ඩ්‍ය ැවීමයි මංහිතන තරංග හතක්ද කොයිද තියෙනවා. ඒ හතට තයාගත් ලබා දෙනවා කියලා ආරංචේ. හෙටඋදේ නවයට දහම් පාසල විබාගත් යනවලු පුළුවන් අයුඋපරිම සභාගි වෙන්න ඉතරට ෙොට හරි බලන්න පුළුවන් අවුරදුස්ව හැ තෙනවලු නොහයට බලමු. හරිම ජොලි දැන් අදරයට තවත් බලනවා මොෝද කිය ඇතර මි බඩ පැලෙනකම් මෙචර වෙලා හිනාවෙ වී හිටියේ ඔයාලගේ වැඩකිට දැකලා එක අයගේ රගපෑම් හිනාවෙන හැටි බදුවන්ම මාර්රම දක්ෂයටික්කිඉන්නේ හරිම සසටයි. හරි ඒනම් අපි මේ ඉක්මනටම යමු වැඩේට. අපි තියෙන මිශ්‍ර්‍යාසද මිස්ශ්‍ර්‍යාසටක තියන්නේෙ පූර්ණ සංකයමත ගනිත කරනවල. ඒද ඊට පස අද තියෙ කාලයේ පාඩම මම පටන් ගන්නවා ආරම්භයක් ගන්නවා මිශ්‍ර්‍යස ටි කරලම ඉමු පහක් තියෙනවා එනම් අපිට අක්ගාල කරමු මිස්්‍ර්‍යස. මේ පූර්ණ සංකයාමත්ත ගෝන්නිතකර්ම කියන තුංවෙනිපාඩ මේ අවසානම ඉශ්‍ර්‍යසයයි එතනින් පස්සෙ කිසිම ප්‍රශ්නයක් නැත හරි. පලවෙනි ප්‍රශ්්නෙට ඔබහායනවූ පලවෙනි ප්‍රශ්නය චිත්‍ර ප්‍රදර්ශනයන් නැරඹීම සඳහා පළමෝන දිනේ මිනිසුන් එද්දහස්තුන් සය විස්සක්ද. සෙවන දිනයේ දී මිනිසුම් නිෙද්දහස් පන්සිීය හැටහතක්ද. තුම්වන දිනයේදී බුදුමගේ යම් මේ එක්දහස් සයිසය විසි අත රක්ද පැමිණිය. දින තුනේ දීම පැමිණි මුළලු පිරිස නම් බලමු. ලමුවන දිනයේ පල්ලමෝුවන දිනයේ පැමණුුණ එක්දහස්තුන්සය විස්ස තෙවන දිනයේ පැමණුන එක් දහස් පන්සිය හැටහත තුන්ව නැදීනයියේ පැමිණුුණ එක් දහස් අය සිය විසි අතර එකතුකරනවාපිය එකතුකරණවා. හතයි හතරයි එකොළහෙෙන් එක එකක් ඉතිරී එකයි දෙකයි තුනයි හයයි නොවයයි දෙකයි එකොළහෙන් එක එකක් ඉතිරිී. එකයි තුනයි හතරයි පහයි නොවයයි හයයි පහළවයි එකක් ඉතිරී එකයි එකයි දෙකයි එකයි තුනයි එකයි හතරයි. ආරදහස් පන්සිේ කොළ හාපු දරුවෝ ඉන්නවනන් අත උත්සත්වා ජයමේවා ගයින් ජයම වේවා අනාගතය පැහැදිලී සුබයි නියමයි අපි යනවංක දෙකට අංක දෙකට මම යනවා මෙ බලන්න. ොගත් නිෂ්පානය කරු ලබ රමාත ශලාාවවක් තුල පළමන සතියේ යෝගත් තුන්හ සත්්‍ය අසුවටක්ද දෙවන සතියේ යෝගට හාරදහස්ස එකකසියිය විසි හතරක් ද නිෂ්පාතිනය කරල්ලා දී පල මොන සතිරටද දෙන සේ නිෂපාන කරලද යොගට ප්‍රමාණමක් කරන තියන හොන තියන. මොනවද කරන්න ඕ හොනවදද කරන්න ඕන ඇන පේන නැතුනි ඕෂධිකා කියන්නවා අඩුකරන්නලු අඩුන්න වැඩිපුර ප්‍රමාණයවාන නම් තිමක් මනත කරන්න ඕනේ වැඩිපුර ප්‍රමාණය හොයන්න නම් අඩුකරන්න ඕනේ අඩු කරනෝම මෙන්න ආරදහස් එක සය විසි හතරයි. දෙවන සතියේ හෝරදෝස් එකසිය විසි හතරයි.බළමෝන සතියේ තුන්දහස්සත්්‍ය අසු වටයි. තුන්දහත්ය. ! අඩු කරන්න හදන්නේ. හතරෙන් අටක් බැරිහින්දම අල්ල පුවත්තට ගියාම එකක් දෙන වවස්සාගෙන එනවා මම මේ බලන්න. සාහතරෙන් අටක් හයයි එකෙන් අටක් බැරින්දා අල්ල පුගෙදරට ගිහිල්ලා ඔස්සාගෙන එනවා මම එකොලහින් අටක් තුනයිලු බින්දුවෙන් අතක් බෑලු අල්ල පුගෙදරට ගිහිල්ලා ඔස්සං එෙනවා. ගහයෙන් අත තුන එනවලු පිළිතුර මේේ විදිට, තුන්චියති සය ආදරුවෝ අත් දුසනවා. ියමයි. ජයවේවා ඔයාලා උත්තරේ හරිගහිල්ලත් උත්සනකොට දැනෙන සතුට හරිමශෝක් යමයි අංකතුන. අංකතුනට මම යනවා මෙහි බලන්නකෝ පුස්ස කාලයක එක සමාන රාක දහයක් ඇත. ඒ රාක්කයක තට්ටු පහක් බැගින් නැත එක් තට්ටුවක පොත් බැගින් අසුරනු ලැබේ පුස්සකාලේ මෙම රාක දහයතු ලැතිමුළු පොත්ගණන කියද රාක දහයක පොත්තියනවලු හරි රාකදහයක් තියෙනවා. ඒ එක්රාකයක තට්ටු පහක් බැගින් එහෙනම් ඔක්කොම තියෙනව තාකවල තට්ටු තාකවල තට්ටු දහවරක් පහ පණහයි මේ පණහා එක් තට්ටුවක පොත් තිහ බැගින් එ තට්ටුවක පොත් තිහ බැගින් ැ එනම් එක තියෙන්ගුණ කරමු බිදර බින්දුව බිදුවයි ිින්දුවරා බිඳුුවයිතුන් රක් බිඳුව බිඳු වයිතු මරපාපාලවයි මෙන්නෝ ෝ එක් දහස් පන්සේයක් ආපු දරුවත් උසන්නා නයමයි පොත් එත් දහස් පන්සීයයි අත් පහල දමත්වා! යනවා හතරවෙනි ගාන හදන්නත් සුපිරිම සු පිරිමසු පිරිමසු පිරි මිනිසෙකුට පොල් පැලකසිය පනස් දෙකක් සිටුවීමට අවශ්‍යවේ හෙත් දිනකට සිටුවේ එක් එකේටක් පමණ පොල් පෙලකසිය පනස් දෙක සිටුවීමට දින කවපන ගතවේද කියලා හනවා. එකසීය පනස් දෙක බෙදනවා අටෙන් පුතේ. පහලවට අටේවා තියනවා කියද කියද්ද පහළවට අටේවා පහලවට අට ඒවා එකක් ඇතේ එක්වාරයක් අට එන්නේ අටලු පුතේ. පහලවෙන් අටක් අඩුකෙරුව මහසලු දෙක පහලට ගත්තම හැත්තෑ දෙකලු දෙන්න දෙනාන දෙනදනදන්න දෙනෝ දෙන්න දෙනානා දෙන දෙන දෙනා දෙනෝ හැත්ත දෙකට අටේ ඒවා කියමු ත් දෙකට අටේ ඒව නවයයිලු නවවාරයක් අට හැත් තෑ දෙකවෙනවලු මෙන්න පුතේ දහනවයලු තින. ඒකත්තරි අයය අත උත්සන්න නියමයි පුතේ ගණන් හතරත්තිනතා පහක් තියෙනවා. මංගේ පස්නිකාන වෙන පතන ටක්්ගල මේේක හදමනතිකටිය වේගෙන් විනාඩි දෙකත් දෙන්න ඉක්මට හදාගන්න විනාඩිත් දෙකෙන්. අරිලු නේද හරි අවසාන එකට යන්න හදන්නේ එක ඕන්නේ හරි මැක්කා හරි අවසානක තියෙනවපුොතේ සිමින්ති විකුණුම් අධ්‍යස්ථානයකට සිමින්තිිකොට්ට හත්සියය හතලියක් ගනීමට අව්‍ය වේ හත්සිය හතලයක්ක් හරිද ඒට උුට්ට එකේ තියෙනවා සිමිින්ති විකුණුම් මධ්‍යස්ථානයකට සිමින්තික කොට්ට හත්සියය හතලිහක් ගනීමට අවශ්‍ය වේ? ත කොට ැගෙන වාහන ැගෙන හැකි උපම මිින්තිි කොටන සි හොතරකි. එයනුව වාහනෙන් කීවරයක් ඒවාරයක් සිමින්ති ගෙන ආයුතුද කියලා අහනවා පුතේ හත්සය හතලිහ බෙදමු විසි හතරෙන්. අත්සය හතලි අරගෙන මම බෙදනවා විසිහතරට මරවැඩේ මම දන්නේ විසිහතරව රක් මොකදද කරන්න ඕනේ. අතරර කතා නම දොල් ගලම එක දෙක තුන් හතර් පහහායහත් අටනවය ිසි අතර වරක් එක නම් දෙ යනේ කියල න්නවා විසි අතරයි කියලා දැන් එකතු කරගෙන යනවා. එකතු කරනවා හතර අතර අටයි දෙකයි දෙක හතරයි අතලිස් අටයි ආයම් විසි අහතරක් එකතු කරනවා ශෝකන අ තර ද ද ක් ත හතර හත් ද එකයි. අප! ඔය ඇති අපි බලමුතා ඕනුනො සදනමු. ඇත් තෑහතරට විසිහතරේ ඒවා තුනක් තිබේ තුන්වරක් විසිහතර පුත්තේ. ඇත්ටෑ දෙකක් තිබේ හරිනේද? අතරෙන් දෙක දෙක වෙනවා මෙන්නෝ විස්සක් එනවා පිස්සට විසි හතර ඒවා එකක් එනවා මෙන්න ආන්නේ එක්වරක් විසි අතර විසි? ඒ හොම දෙහෙමුණේ. මොට වැරදුනාාදෝ? ස්සට සි අතරය වනෑ බිඳුවයි. ඉින්දුුවරක් විසි අතර බින්දුවයි. හරි ආඩු කරාම විස්සයි. පොතේ අපෙන් අහන්නේ මේ අනුව වාහනෙන් කීවරක් සිමින්න්තිගෙනා යුතුද වාරතිහයිද තිිකුනු අද්‍යථානක සිමින්තිි කොට් හත්සය අහතලයක් ගැනීමට වශසේ සිමින්තිි කොටරගෙන වානය ග හැ පර සිමින්තිි කොට විතර නො වාහන ක වර මිති යුද. හයි එකයි පාරතිස්සෙක් ඒ කාරියයි අතු උත්සන්න හරි ඒ නම් මේක ඩෝල් ගල හදාගන්න දැන් අපි යනවලුත්පාටමට කාලයට කාලයට ඉක්මනට හදාගන්න අය හදාගන්නෝ හරි අරිනයට මම් මේක මක නවා හැමෝ අත්දක තියාගන්න තෙ කු ගරි මේේ ුඩන්ගරි උු ඩිින්හරි කොහෙ රි තියාගන්න මේ සුඩිින් යනම් මේ සුඩින් තියගන්න හොද කෙින් තියාගන්න හැමෝම. රි හොද උස්මක් ගන උඩට දැම් පහත දමන්න හරි දැන් අපි කතා කරන්න හදන්නේ ළමයි කන දෙයක් ගැන ගොඩක් ළමයි කන දෙයක් ගැන. ඒක හරිම රසයි ඒක කනායට කියනව ලස්සන නමකුත් පාඩ මේ නම තමයි අතර වෙනි පාඩම අච්චුපොතේ තියන දිගම පාඩම කාලය අරිම රසයි කට්ටිය කාලය කනවනේද කාලය කන මනුස්්‍යයවන්ට මොකද කියන්නේ කාල කන්නිය ොක කාලය ඒ නිසා කාලය කන්න එපා කාලයට ටයි එක කා මට කියන්න තියෙන්ෙන්නේ මේ පාඩ මමසාන්න වෙනකොට ඔයාට පුළුවන් වෙනවා ලු කාලය මනින ඒ කතර සම්බන්ධතාව අඳනා ගණ්ඩ මේ පාඩම කොච්චර දිගුණන්නක් පුතේ ඔයාට චූටිවත් අමාරුවෙන්න්න දෙන්න නෑ හැම දෙේම හොඳට පහැදිලව කිය දෙෙනවා කිසිීම ප්‍රශ්නයක් නොවෙන්ඩ කාලය මන ඒක අතර සම්බන්ධතාව හඳුනාගන්න පුළුවන්ලු කාලය මනින ඒකක දැනට දන්න දේවල් පෑය මිනිත්තුූ තත්පරේව දන්නවනේ. ඒවගේම දතවූ කාලය ඔහොයන්න පුරුදු කරනවා. පැෑ විසි අත රොල්ලෝසවෙන්නවා උඩ පැන පැනැහැදව ශිෂ්ත කාලෙත් ඒ අයමත් කියල දෙනවා. තිනය සම්මතාකාරයට ලියන්න උගන්නනවල්ලු ඔච්චරයොන්නෝටි පිළිබඳව අපි හොඳ විග්‍රහයක් කරනවා හොට. අපිඒ නිසා ඉස්සෙල්ලම බලමුූ පැය ොලහහි ඔරෝසුවෙන් වෙලාව නිවරදිව කියවන්න පැය දොළහෙ ඔරලෝසුව අපි දැන් මේ තනගන්න සාමාන්‍යයෙන් පැ දොලෙ ොරලොසුව තමයි. පැය දොළහිෙ ඔරලෝසුව ආර්රි පැය දොළෙ ඔරලෝසුව දැන් ඔරලෝසුවක් අවමුද. පවමුද හරි එතකම් මට කියන්න ඔර ලෝසුවේ වෙලාව කියවන්න තවමත් දන්නේ නැති දරුවවා අත උත්සන්න. අයවසරේ සිටින වෙලාව කියවන්න දන්නේ නැති අය! කවුරු හරි වෙලාවවැැහුවට පස්සේ අම්මේ! කියාගෙන ගෙට දුවනා අය. නැහෙමයි ඉන්නවා. හෙන ොකු මනිස්හරිද ලොකු මනුස්සයෝ වෙලාව කියවන්න දන්නේ නැතිහයි. අවරුවන් නැද්දහයි වසරේ බොරුගයන්න එපා හැමෝම දන්නවා. නෑනෑ මංගැන හැබැයි වෙලාව කියවන්න දන්නවා කියලට ඩිජිටල් ඔොල්ලෝසුලර අතේ බඳිනර ඉලක්කම් යන්න වැඩ කරන්නේ ඒ වයිනම් වෙලාව කියවන්න පුළුවන් ෆෝන් එකේ හරි එහෙම නැතුව නිකා සාමාන්‍ය බිත්ියොල් ලෝසුවක අරනේ හරි 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 හැමෝටම පුළුවල්ලු එහන මං අහන ප්‍රශ්නෝල්ට උත්තර දෙන්න. ඔර ලෝසුවේ කටුකීයත් තියනවාද අටු තුනයි. ඒකෙන් දිගම කටුවක් මොකක්ද පැනපැෙන යන කටුව මොකක්ද? යාලගෙදිහා බලාගෙන නර චුට මල්ලි ෙකුත් ඇවල්ලවා අතරවසරේයා එත් තින වෙන ඔයාල උත්තර දෙන්න නැතිවෙන කොට කොටම කටුව මොකක්ද මගේ ඉලක ප්‍රශ්නේ ඔර ලෝසුවේ ඉලක්කම් කීක් තියෙනවාදො ඒ ඉලක්කම් දෙකක් අතර චටි චූටි චූටි රිකෑලි කියත් තියෙනවාද එතකොට 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 නැයට මිනිත්තු කීයත් තියෙනවාද මිනිත්තුවට තත්පර කීයත් තියෙනවාද? එකට පැයකීියත් තියෙනවාද එන වීරවැ ටිකනේ හරි හරි එන දැන් අමාරු ප්‍රශ්නයක් කනවා දවසකට පැයකටුව වටකීයක් කැරකෙනවාද වට කියයක් ඇරගෙනවද වට විසි හොතරක් නේද වටටටටට වට දෙකයි හරි එන්න බුද්ධිමත් පිරිසක්නයේ මහාචාරවරුන්ට වොටා දන්නවා හරි 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 හරිහරි ඒ හරි සතෝස ඉති ඉන්න පොට් ටඩ අමරුව ටන ප්‍රශ්න. ඒ හාහිරමහනම් පැයකටුවේ තුඩ! එක ඉලක්කමක ඉඳලා තවයිලක්කමකට යන්න ගතවන කාලය පැයකීයද පැයකටුවය තුඩ එකඉලක්කමක ඉඳල තවත් ඉලක්කමකට යන්න. ගතවන කාලය පැයකීයද පැයි හා. ඔයාල මරු කියන්නමක දන්නවද. දැම් මම මෙහෙම කිව්වම දැමම මේ කියනෙකට උත්තර දෙදනව කියන්නේ. ඒකට සුපිරි හැකියාවක් තියෙන්න්න ඕනෙේ ඔරු ලෝසුවක් දිහාාවත් බලන්න නැතුව දැ මට පේවා සමහර දරුව මෙහෙම කල්පන කරනවා ඒකටුවේ තුඩ මරු ආදරෙ ඔ ඔම්වා ඇත්තරම ගොඩක් ආදරෙේ නෑ ඒ ඒ හැකියාවට එහෙම හිතන්න මරු. ඊීවස මගේ ඉළඟ එක පැයක කාලයක් තුළ අංකන පැයක කාලයක් තුළ මිනිත්තු කටුව වටකීයක් කැරකෙනවද පැය කාලයක් තුළ මිනිත්තු කටුව ඔන්න දැම් බොරුවට මෙහෙ මෙම කරකරින් නිපා. උන්ටක පාරක් කියකිවට පසේ? එන්න හිතනවා ොබ හැටක් වෙන්න. කියද එකයි 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 හරි. මාගේ ඊළඟ ප්‍රශ්නය ඔර ලොසු කටුවේ කටු කැරකෙන්නේ කුමන පැත්තටද මෙම මෙහෙමද දකුණුවත පැත්තටද ුවම් මත පැත්තටද දක්ෂිනාවර්තවද? මා වර්තවදක්ෂ අවර්තව දකුණුුවත පැත්තට දක්ුණු දක්වා මෝන කමෙන් තීරුවේ ොන්ර දාානො කටේ අරි අරි හරි හරි එකන වැඩි වෙන පැත්තට නෑ එක දෙක තුන හතර කියලා වැඩි වෙන පැත්තර නේද 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 නේද? හරි දැංහෙනං මවන්නටයි සූදානං වෙන්නේ ඔයාල මතුරනවද මං මතුරන්නදතෝන් ඒ වරම් ඒ වරන්සි වුවරන් අතරවර උඩින් උඩින්වර එමින්බිමිින්වර ඌූහූ හූ පොඩ්ඩකින්න. එනම් මේ ඔර ලෝසුව මැවීමට පෙර මාව නොපෙනීයත්වා මොකුත් පෙන්නෑ කලුවරයි අනේ මාව පෙනේවා 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 හරි හම්මෝ ඇති තා ඩිින්ගෙන් ඔර ලෝසක් කොයන්න ගිහිල්ලා අතරමං වෙනවා කලුවරේ හරි එනම් ඔයාල මැතුරුවනේ මට මේ ඔල්ලෝසගෙනන පොඩි විස්සර ිකත් දෙන්න තියෙන ඔයාලගෙටි උට්ටගේ පෙල ගන්නකො කාලේෙට ු්ට කික්මනට ඒ කාලෙටි උට්ටගේෙ පොඩි කොටු ටිකක් තියෙනව නේද ඒ කොටු ටික පුරවන්න තමයි හදන්නේ අපේ දොල හොරලෝසය වෙලා නිවරද කියවීම පුතේ මේවා හරි වැදගත් අන්නඒ ටික. ඒ කොටුවල තියනේව පුතේ ලියන්නොන් මම කෙද හැබැයි පොඩියට ලියන්න ලොකුවට නෙමයි ලොකුවකුරෙන් නෙමයි පොටියට ලියන්න. හැබැයි පොටි ප්‍රශ්නයක් මං ඔයාට කිවන්නේද පාටපයන් සෙට් එකක් ගන්න කියලා. ඒ කොටුවල තියනේ පාට පාටින් ලියන්න. අරනේ. රත්තුපාට කොල්ලපාට නිල්පාට දම්පාට හැම පාටිම ලියන්න. හරන එහෙනම් මම කියනදේ ලියන්න ඕෝන ලියන්න කලින් මංවාලටිකිව්වා ඔර ලෝසුවම් මෙ වේවා කියලා. ඒනම් ඕන් රේන් කට්ටු කට්ටුුවේ වරම් මේ වරන් සිව්ුවරන් හතරවරන් දාවර උඩින් ගඩින්වර බිමිින් වර. මේ ඔරලෝසුව පෝට් එකටම වේවා හැබැයි මේ පාර. වැඩ කරන ඔර ලෝසුවක්ම මැවේවා ි මෙන්න අර ලෝසුවක් මැවෙල තියෙනවා හරිෂෝක් අම්ම වැඩ කරනවා වැඩ කරනවා ජොලි මේවාට පේනවදවාට පේනවද මෙ වෙලාව කියද? ඒ දොහයි මේ රතු පාටකක් එෙනව නේදමේ මේ රතුපාටකක් රතුෝටි රොතුෝටි තත්පරටුවනේ තත්පර කටුව ඒනම් ඒනම් මේ ඔයාල සමාරවිට කලු සුදු ඒම ගන්න ඇතේ පින්ට අවට් ගෝඩක්ටේ තක රප කලු සුද හැබයි යා අච්චු පතේ බලා ගන්න කොට ම කිය විස්තර හැදල නෙවි එහෙනම් මගේ පොතේ පලවෙනිි කොටුවේ ජයම වේවා කියලා මේ වරු ලොසු දිහා බලාගෙනම උත්තමේ කොටුපුරෝමු ඔයාට කැමති ආසමාසම පාඨපෑනක් ගන්න පලවෙනි කොටුවපුරෝමු ලොකූවකුරුලියන් එපා පොඩී අකුරුවලින්. අරන ඉක්මනට මෙන්න පලවෙනි කොටුවපුරවන්නයි හදන්නේ. ලියමු පළවිනි කොටුව මෙහි වටේ ධාරය මෙහි වටේ ධාරය මෙහි වටේධාරය එටි ඉරිමගින් එටි ඉරිමගින් එටි ඉරිමගින් එටි ඉරි මගින් සමානකොටස් සමාන කොටස් කීයකටද බෙදල තියෙන්න්නේ තටිචූටි රි කෑලි කීයකට බෙදල තියෙන්නේ සමාන කොටස් හැටකට හැටකට බෙද්දා ඇත බෙදදා ඇත පෙදා ඇ ඇටකට බෙදා ඇත හරි ඇත්තටම බලන්න කොරලෝ සුවදිහා සමාන කොටස් හැටකට බෙදල තියෙනව නේද. අර දොල හිදල ගණන් කරන්නකො කිරිකෑලි? ඇැට එකක් තියනව ඉරික ඇලිමං හිතන්. දෙදල තියනවා හැටකට වැල දන්නන පරතර හැටක් තියෙනවා දෙ දෙවනි එක ඔයා කැමති තවත් පාට පෑනකින් ලියාගන්න දෙවැනි කොටුව තියන්න. එකළඟ අංක දෙකක් අතර මෙයා මේ නවයයි මෙන්න මේ දහයයි. එකළඟ අංක දෙකක් අතර එකළඟ අංක දෙකක් අතර එකළඟ අංක දෙකක් අතර එම කොටස් පහක් පිහිටනසේ එගෙන පරතර පහක් එම කොටස් පහක් පිහිටන සේ එම කොටස් පහක් පිහිටන සේ එම කොටස් පහත් පිහිටන සේ එකේ සිට දොළහතෙක් ලොසු බලන්න එකේ සිට දොළහතෙක් එකේ සිට දොළහතෙක් අංකයොදා ඇත අංක යොද්දා ඇත අංකයොදා ඇත අකයොදා අංක යොදා ඇත. ඒ අතිවරයි ද තුම් වෙනි පෝට්ට පෑනක් ගන්න අම් මේ පාට පැෑන් තියෙනව සමහර අයගෙලඟ පෑන්කම්පෙන්නී න ච්චරපෑන්. මෙහි දැක්වෙන කටුතුනෙන් මෙහි දැක්වෙන කටුතුනෙන් මෙහි දැක්වෙන කටුතුනෙන් මෙහි දැක්වෙන කටුතුනෙන් කෙටිම කටුව කෙටිම කටුව අපේ කොටා මල්ලි හොඳේ කෙටිම කටුව මොන කටුවද එටෙම කටුව පැයකටුව වේ පැයකටුව වේුව ඒකටම ලියයාගන්න පුතේ මෙහි සිහින්ම කටුව මෙහි සිහින්ම කටුව ට මෙහි සිහින්ම කටුව සිහින්ම කටුව මොකක් දනේ පත්තර කටුව පත්තර නෙමෙයි තත් මෙහි සිහින්ම කටුව තත්පර කටුව වේ ඇත්තතම කියනව නං අනෙත් කටුවොහ අනෙත් කටුව ඒකටම ලියාගන්න අනෙත් කටුව උන කටුව වේ නැනැ නැ නැන බුදුුවම අනෙත් කටුව මිනිත්තු කටුව වේ අනෙත් කටුවටුව අනේ වෙලාව යනව හෝ ගාලා ශෝකනේ ටුවවේ පාට මාරු කරන්ට තවත් ලස්සන පාටක් ඔයාගේ අතට ගන්ට දැන්ක ීවනිකද ලියන් හදන්නේ හතර අතර හතර හතර. ඔරලෝසුවේ කටු ඔොරලෝසුවේ කටු තුනම ඔරලෝසුවේ කටු තුනම දක්ෂිනා වර්තව ක්ෂිනාවර්තව කියනෙ දකුණුවත පැත්තට හොඳේ දක්ෂිනාවර්තව ගමන් කරයි. ඔරලෝසුවේ කටුතුනම දක්ෂිනාවර්තව ගමන් කරයි. ගක්ෂිනා වර්තව ගමන් කරයි අරි මම එකක් කිව්වට පස්සේ ඉතුරු දෙක මොයාල ලියාගන්න ඕනේ ඔන මම මේක කියනවා හයවෙනි එක. අරිනෙ වෙනත් පාටක් ගන්න දැන් මාර වැඩේ කියන්නේ එ. ආර වැඩේ කියන සමහරලමහිට පාට පාට පෑනෑ. එක පාට පෑනැයි තියෙන්නේෙ නිල්පාට විතරයි. මට මතකයි මම් පොටිකාලේ පාට පෑන්ලෙන් ලියන්න කිවට පද මට තිබුණු එක පට පැෑන නිල් පාට පෑන විතරයි ම දැ ියනව මරිද ඔය කියනෙ එක ලියලා මමම තලයක් ද ලියනවා මෙය රතු පෑනයැයි හලකන්න. ඉ පස ලියලා මේ නිල් පෑනය ඇයි සලකන්නගොල් පෑන ඇයිතිම් එක පෑට පෑනයි නෙ තියෙන්නේ හරි එහම මං වගේ ගොන්න්නට කරන්නනිපා හරි ඊළඟ එක ඕන්න බලන එක පාරයි කියන්නේ ලියමු ඊලඟ එක පැයකටුවේ තුඩ අ තියෙන පැයටුව පැයකටුවේ තුඩ? පැයකටුවේ තුඩ ඒ වාල දැක්කත පොඩි වැඩක් වෙලාව ගිල් ආපසර ගියා නේද වෙලාව හොයාල මන්තරයකින් ආපසර ගත්තද ඔයාල පුදුම ආරතමයි ටිකන්නේ හරි මේ බලන්න ඔරල මොකද පැයකටුවේ තුඩ අර පෑකටුවේ තුඩ

ඊළඟ අංකය දක්වා යෑමට ඊළඟ අංකය දක්වා යෑමට ඊළඟ අංකය දක්වා යෑමටගතවන කාලය හ! ගතවන කාලය ගතවන කාලය! පයවනාද ගතවන කාලය ප ගතවන කාලය පැය එකකි ඇත්තන ඉතින් පැයකටුවේ තුඩ එකංකයකින් දලා ත්න් ඒකට ගෙන දොල් හිඳදල එකට ගතවන කාලය පැයකයි ඇ එකකි ඊළඟ කොටුවට යන්න කොබලන්න හරිම ලේසි දෙයක් මේ අපි දන්න දේවල් ලියන්න හොඳේ නි ආයමම් මත කර ගන්න ලියන්න ඕනෙමත් නැහැ එවුනට ලියමු නිකන් අපි දන්න මිනිස් වගේ ලියනවන් ඊළඟ එකේ වෙනත් පාටිකින් ලියන්න මිනිස්තු කටුවේ තුඩ මිනිත්තු කටුවේ තුඩ මිනිත්තු කටුවේ තුඩ ඔයා බලන්න ලියල ිවරනාට පස පුදුම ලස්සන යාලගගේ පොත මිනිත්තු කටුවේ තුඩ එ කෙටි ඉරක සිට එක් කෙටි ඉරක සිට එ කෙටි ඉරක සිට එක් කෙටි ඉරක සිට ඊළඟ කෙටිඉර දක්වට ඊළඟ කෙටිඉර දක්වා යෑමට ඊළඟ කෙටි ඉර දක්වා යෑමට ඊළඟ කෙටි ඉර දක්වා යෑමට ඊළඟ කෙටි ඉර දක්වා යෑමට ඉළඟ කෙටි ඉර දක්වා යෑමට ගතවන කාලය ගතවන කාලය ගතවන කාලය ගතවන කාලය ඊයද පුතේ මිනිත්තු එකකි මිනිතු එකකි ඉනාරී මම දැක්කා මිනිත්තු එකකි මිනිත්තු එකකි අරිනේ අර මිනිත්තු කටුව මෙන්න මෙතන තියනන කෙටීරක් නවයගාව එත නිඳල මෙන්න මේ ඊට ඩින් චූටීරට යන්න ගත වෙන කාලේ මිනිත්තු කටුව මිනිත්තුවයින ඉතින්. තපරටුවන තපරට ගලයවා. මනිත්තුකට හිමි හිට යන තකට මිනිත්තුවයි ඉිනිත්තු දෙකයි එහෙමට අපි ගැන මිනිත්තු පායි හම කියල. හරි. ඊළගේ කොහට ලේසි තවත් පාටපෑනක් ගන්න දැන් පාටපෑ නෑ කොළහටම එතකොට මාරුකරකර ලියන්න. ඊළගේ ලියන්න තත්පර කටුවේ තුඩ එපේ කටවල්ලෝ මිනිතු කටවලෝ තත්පරලිව ැතවන දුක හිතෙනව ත්පරටුට. තත්පර කටුවේ තුඩ. අපර කටුවේ තුඩ එක්කෙටි ඉරක සිට එක්කෙටි ඉරක සිට එක්කෙටි ඉරක සිට ඊළඟ කෙටි ඉර දක්වා යෑමට ඊළඟ කෙටි ඉර දක්වා යෑමට ඊළඟ කෙටි ඉර දක්වා යෑමට ගතවන කාලය ගතවන කාලය තවන කාලය තත්පරකකි තත්පරකකි තත්පරයකකි අත්වරකකි ඒක ඉවරයිද පුතේ ඉවර නම් ඊළඟ එකට යමු අපි ඊළඟ දෙකක් විතර ලියල නවත්තමු ඊට පසේ තව දෙකක් ඉතුරවෙයි ලියන්න පොඩි එකක් පැයක කාලය තුළ පැයක කාලය තුළ පැයක කාලය තුළ මිනිත්තු කටුව මිනිත්තුකටුව පැයක කාලය තුළ මිනිත්තුකටුව සම්පූර්ණ වටයක් ගමන් කරයි පැයකකාලය තු මිනිත්තු කටුව යම් පූර්ණ වටයක් ගමන් කරයි. පවු් අසරණ මිනිත්තු කටුව අර දොල්ල හින්දලා ආපහු දොළහට යනකං පයින් හිමින් හිමිින් යන්න ඕන පැයක කාලයක් තුළ අසරණයක් පව් ඊළඟ කොටුවට දුවමු. දැන්ඔයට ලියල මහන්සිත්තේ කතත් රිදනව නේද. ඔවු මට තේරෙන වතත්රිදෙනවා. රිම මාරුයි කියලැයි එකදිගට ලියල ලියලා මාරුයිනේ ඒනිසා ඒක විතරැක් ලියල පොඩ්ඩක් නවත්තමු. ලියන්න මිනිත්තුවක කාලය තුළ මිනිත්තුවක කාලය තුළ, මිනිත්තුවක කාලය තුළ මිනිත්තුවක කාලය තුළ මිනිත්තුුවක කාලය තුළ අර පැනපැන යන ජීවිවා ඔයාට පේනවද ඔවු මිනිත්තුුවක කාය තු තත්පර කටුව සම්පූර්ණ වටයක් ගමන් කරයි සම්පූර්ණ වටයක් ගමන් කරයි සම්පූර්ණ වටයක් ගමන් කරයි අර බලන්න අරය සම්පූර්ණ වටයක් ඕොන්න දැම් මගේලඟී යන්න හදන්නේ එයා තත්වර කටුව සම්පූර්ණ වටයක් එය අල්ලගන්නත් හිතෙනවා ඉතිං සම්පූර්ණ වටයක් ගමන් කරනවා ඉනිිත්තුවක්කේ යන කොට තත්පර කටුව තැම්පපුතේ කොටු කියීියක් ඉතුරු වෙලා තියනවද කොටු දෙකක් කිතුරු වෙලා තියනවලු කොටු දෙකක් කිතුරු වෙලා තියනු හරි ඒ දෙක එහෙම තියෙන්න දෙමුද ඒ දෙකල් ලියාගමුද ලියාගමු. අවසාන දෙක විතරයි. ලියමු ඒන? ලස්සනම පාටක් කරගෙන අවසාන දෙක කිය ලියමු මේ ෝ යාල දන්න දේවල්මයි ලියන්නේ. හරි එනම් ඔතනින් ඉවරයි ලියන දේවල් ටික එතකට පිට ගණහ දන්න යෙන්නේ අරිනේ හරි එනම් අවසානක ලියමු මෙහෙම ඒක පොට් පුත් පුතේ පොඩ්ඩ පොඩියට ලියන්න චුට්ටත් තියෙනවා එනම් එන්න ලියන්න මෙහෙම වෙලාව කියවන විට වෙලාව කියවන විට වෙලාව කියවන විට වෙලාව කියවන විට පැයගණන කියවන්නේ පැයගණන කියවන්නේ වෙලාව කියවන විට පැයගණන කියවන්නේ වෙලාව කියවන්න විට පැයගණන කියවන්නේ පැයකටුවේ හිතු පැයකටුවේ හිතුඩ දැන් අපේ පැයකටුවේ තුඩ තියෙන දොළහගාව. පැයකටුවේ හිතුඩ එම මොහොතේ යොමුව ඇති පැයකටුවේ තුඩ එම මොහොතේ යොමුුව ඇති පැයකටුවේ තුඩ එම මොහොතේ යොමුව ඇති එම මොහොතේ යොමුව ඇති එම මොහොතේ යොමුව ඇති අංකය හෝ අංකය හෝ අංකය හෝ අවසානයට 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 පසුකර ඇති පසුකර ඇති අවසානයට පසුකර ඇති අංකය හෝ අනුවයි අවසානයට පසු කර ඇති අංකය හෝ අනුවයි අවසානයට පසු කර ඇති අංකය හෝ අනුවයි හෝ අනුවයි මෙන් අවසානම කොටුව අවසානම කොටුව හරි ලියන්න මනිතු මිනිත්තුු ගණන හා ඔයාලගේ උත්සාහයට ගොඩාකාදරෙ. මිනිත්තුු ගණන හා තත්පර ගණන කියවන්නේ මිනිත්තු ගණන හා තත්පර ගණන කියවන්නේ මිනිත්තු කටුුවෙහි සහ මිනිත්තු කටුවෙහි සහ මිනිත්තු කටුවෙහි සහ තත්පර කටුවෙෙහි තුඩු තත්පර කටුවෙහිත් තුඩු තත්පර කටුහෙත් තුඩු ඒ මොහොතේ යොමුව ඇති ඉරිකැබලි 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 ගණනහෝ 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 අවසානයට පසු කර ඇති අවසානයට පසු කර ඇති අවසානයට පසු කර ඇති අවසානයට පසු කර ඇති අවසානයටසු ඉරිකැබලි ගණන ඉරි කැබලි ගණන ඉරි කැබලි ගණන හෝ අනුවයි ඉරි කැබලි ගණන හෝ අනුවයි ඒනම් අත් දෙකට පොටි නිදහසත් දෙන්න එකදිකට ලිව්ව ලිව ලිව්වා දැන්පුතේ මම කියපුුව මතකද කියලා බලමු ඉක්මනටම අරිනේ මතකද කියලා බලමු ද පංකිවෝ මෙහෙම ඔර ලෝසුවට කටු තුනක් තියෙනවා ඒකේ කොටම කටුවට කියන්න පැයකටුව සිහින්ම කටුවට කියන්නේ ඔය පැනපැන යන්නේ තත්වර කටුව අනෙත් කටුව මිනිත්තු කටුව පැහැදිලේ නේ ඔර ලෝසේ කටු ගමන් කරන්නේ දකුණුවත පැත්තට ඒ ගැනි ලක්කම් වැඩි වෙන පැත්තට හැදිලීනේ හරි. ඔර ලෝසේ චට් චටි ඉරිකෑලි තිබෙනවා ඉරිකෑලි මගින් හැටකට බෙදල තියෙනවා. ඒ වගේම අංක දෙකක් අතර ඉරිගැබලි තියෙනවා පහක්. මෙ ඉරිැබ වලින් පහකට පෙදල තියෙනවා. ඔොර ලෝසුවේ ඒ විදිට ඔ පොමංක තියනව මගේ පුතේ දොළහක්. නේ පෑයකටුවේ ඉලක්කමක ඉඳලා තවත් ඉලක්කමකටේ යනකොටා අපි කියනව ගියා කියලා පැයක්. මතකයි නේද. ඔවු! මිනිත්තු කටුවේ තුඩෙක් ඉරක ඉදල නිත් ඉරට යන එකට කියනවා මිනිත්තුවක් ගියා කියලා. තත්පර කටුවේ තුඩේ එරක ඉදලා තවත් ඉරකට ග කියපය එකට කියනවා තත්පරයක් ගියා කියලා. නේද පෑක කාලය තුළ පුතේ මිනිත්තුපටුව සම්පූර්ණවටයක් ගමන් කරනවා, මිනිත්තුව කාලයක් තුළ තත්පරකටු සම්පූර්ණම ගමන් කරනවා. ඔයාල වෙලාව කියන්නත් දන්නවා. ඒ නිසා ඔන්න ඔය කරුණුවේ කොළහෙන්ම කිව් වේ ඔයා දන්නදේවල් එකොළහක්. ඔයාල්ල ශිෂ්්‍යත්තෙදී අතරවසරෙදි තුනවසරදි දෙවසරදි එකවසරදි ඔයාට ගෙදරදි. ඔයාගේ අම්මතාත්තා කියපු ඔක්කෝම දේවල් අම්මතාත්තා උගන්නපු හැමෝම කියපු ඔක්කොම දේවල් ටික තමයි ඔය තියෙන්නේ. අරන ඒ නිසා පොතන මොකක්හරි අමාරුදයක් තියෙනවනම් කියන්න. ඔයාලා ඔය කතාකරපු දේවල් වලින් නොතේරෙන දෙයක් තියෙනවා නම් කියන්න. තියනවද නෑ හැමෝම දන්න දේවල්ටික තියෙන්න්නේෙවාල විලාව කියන්නත් දන්නවා නේ තත්පර යන විදිත් දන්නවා එතකොට මංහානවා ඔයා මෙන්න මේ දේවලු දන්නවද මේ ඔරලෝසුවට දැන් යන්න කියමුද ඔරලෝසුවට යන්න කියමුද ආහා ඔර ලසුට අන්නගෙමු එතකම් බලමු මම් මේ කියනදත් ඔයා දන්නවද කියලා දන්නවනම් සුපිරි ඔයාගේ කාලය ටියවුට් එකේ තාම පලවිනි කොටස විතරයි කාලය ගොඩා තියෙනවා එතන තියෙනවනේ අපි මේවා දැනගෙන හිටියා කියලා අපි මේවා දැනගෙන හිටියා කියලා අන්න ඒක ලියාගමු පැනගෙන හිටපු දේවල් ටික. මෙන්න පුතේ මම දැනගෙන හිටපු දෙයක් කියනවා. ඔයාල ලස්සනම ලස්සන්ට එතන ලියාගන්න එන්න මේ දැනගෙන හිටපු දෙක්. අ මෙන්න දැනගෙන හිටපු එක. ඔයාල දැනගෙන හිටියා නේද පැය එකකට මිනිත්තු හැටක් තියෙනවා කියලා දැනගෙන හිටිය නේද? පැයකට මිනිත්වට එහෙනම් අන්න අරවලාකු ලැතුලේ එක ලියාගන්න ලස්සනටම පැයකට මිනිත්තු හැටයි තියෙන්නේෙ ඒ වගේ මොයා දැනගෙන හිටියා නේද මිනිත්තු එකකට තත්වර හැටයි තියෙන්න්නේ කියල දැනම් හිටියනේද එහෙනම් ඊළඟවලාකුලේ ඒකත් ලියාගන්න ලස්සනටම අපට හෙට ඉඳල තමයි වැඩ ටික පටන්ගන්න තියෙන්නේ වෙලාව හරියටම කියන්න. මං ඔයාලට චූටි ක්‍රියාකාරකමත් දෙනවා. මොකක් දන්නවද. හතරයි එක අභ්‍යාසය කරන්න ඕන නෑ පුළුවන් අය කරන්න කරන්න පුළුවන්ද කියලා බලනවා. හ ඔයාට කරන්න පුළුවන්ද කියලා ක්‍රයි එකත් දාන්න. ැයි ොතේ වෙන ද පි වෙලාව කිව්ේ පැයි මිනිිතුත් එකක හයවසර දිමෙන්න්න පළවෙි නිවතාවට තත් පරත් එක්කම කියනවා කිස්ට වෙනසන් නෑය වගේ මයි. තත්පරත් එක හතරයි එක අභ්‍යාසය හරිද අදට මමෝඔයාගේ නිවසින් සමුගන්නවා දන්නමනතුව පැක හමක් ගෙවුණන පැයක හමරක් ගෙවුන එචර අපි පරක් වෙලාන්න චුට්ටකාවේ. ඒකට හේතුව මෙතන 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 ඔයාලගේ අවුරුදුසවේ වැඩ කටයුතු සංවිධානය කරනව මේ දැන්. අර එ හෙටවුදේ නවයට නැතියෙන්නේ. ඒ නිසා ඔයාලගේ අවුරුදුසවය කරන වැඩ කටයුතු ඒ ප්‍රෝග්‍රෑම් එක හදනවත් දැන් අටහමාරයේ සිට අටයිතිහ ට හෙට ඔයාලගේ ලාසික පහහිති හට පවැත්වෙනවා පහයිතිය ඉන්දල හත වෙනකම් අවුරුදුස්සවේ නව ඉදල පැවැත්වෙනවා නවයට සහභාගවන්න පුළුවන් ඒ ෙදි, තුනවසර හතර වසර පහවසර හයවසර කියන පන්ති හතරේ මගේ දරුවෝ වගේම දෙමල පන්ති ඒ දරුවෝ ටික විද්‍යාපන්තියේ ඒ දරුවෝ ටික අයිතක්සලා ආයතනයේ සිටින සියලුම දරුව සම්බන්ධ වෙනවා හෙට එකකට ඔයාලත් සම්බන්ධ වෙලා ඉන්න ඔයාලත් බලන්න මොනොවද වෙන්නේ මොකක්ද වෙන්න කිය අරුම පුදුම වැඩටික ඒ නිසා මගේපුතේ අදටම මඔය විස්සර ටික විතර කිව්වා හොඳට අතක තියාගන්න හෙට ඉන්දල වෙලාව කියන විදි තිතටම ගන්නනවා චුට්ටක්වත් අමාරුුණවෙන්න චුට්ටක්ත් අතපසනො වෙන්න කාලය පාඩමගේ ඉදල මුලට කරනවා චුට්ටකත් බයවෙන්නපා. හනම් මගේ දරුවක්කොටම. හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන. අතර හැමෝටම ජයවා හැමෝටම ගොඩක් ආදරඒමගේ පැටවෝක්කොම පරිස්සමෙන් ඉන්න හෙට හවස පහිතයයට හමුවීම බලාපොරොත්තුවෙන්. ඔ යාගේ එනිවසින් සමුගන්නවා ඔක්කොටම බුදුසරණයි දෙවිපිහිටයි. තියලු දෙවිදේ වතවන්ගේ අරක්ෂාවයි ආයුග පෝක් වේවා.